තේරුණාද? මුලින් ඒ ටික තේරුණාද? තේරුණා නම් chat box එකට අය කියලා comment එකක් දාන්න. ගැටලු අදන්නම අවශ්‍ය නැහැ. ඉතින් කාලේ යන්නේ මේ වගේ එකක්. උත්තර බැලුව ප්‍රශ්න පැතික බැලුවා. උත්තරේ ටික ගාගත්තා. ඔන්න තේරුණා. තේරලා තියෙනවා. එහෙනම් පුතේ මෙතන හතරයි මෙතන දෙන්නයි ඉන්නේ මේ දෙන්නගේ එක්කෙනෙක් ඇත්ත කියනවා මේ හතර දෙනාගේ එක්කෙනෙක් කියනවා ප්‍රශ්න අංක යන්නේ 48 49ට මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියන්නේ ඇත්ත මේ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන්ම ඇත්ත කියන්න ඕනේ 49 වෙනි ප්‍රශ්නේ මේ දෙන්නගෙන් කාගේ නම තියෙන්නේ මෙන්න ලලිත්ගේ නම විතරයි තියෙන්නේ ලලිත්ගේ නම විතරයි මේ දෙන්නගෙන් තියෙන්නේ 49 කියනවා සත්‍ය ප්‍රකාශයේ කි අනෙක් තැනත්තා මේ හතර දෙනාට ඇරුණා බෑ මේ හතර දෙනාගෙන් මේ දෙන්නගෙන් සත්‍ය ප්‍රකාශයේ කිව්ව අනෙක් කෙනා කවුද කියලා අහන්නේ 48 වෙනි එකේ 9 වෙනි එකේ ආන්නේ මේ හතර දෙනා ඇරුණාට පස්සේ මේ දෙන්නගෙන් කවුද සත්‍ය ප්‍රකාශයේ කිව්වේ කියලා එහෙනම් පුතේ මෙන්න මෙයානේ සත්‍ය ප්‍රකාශයේ කියන්නේ මෙන්න මෙයා ඒක තාවරු ඉන්නේ එහෙනම් දැන් තර්කේ ගොඩනගමු එතන එහෙනම් මෙයා කියලා තියෙන අසත්‍ය ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ මෙයා කියලා තියෙන්නේ මොකද්ද අසත්‍ය ප්‍රකාශය ඔන්නේ නම් මේක හොරකම් කරලා තියෙන්නේ මෙයා කියනවා මෙයා ගත්තේ නැහැ කියලා තර්කේ ගොඩනගන්නේ දැන් ලේසි මෙයා කියනවා ගීතා කියනවා මම ඔරලෝසුව ගත්තේ නැහැ කියලා ඒක සත්‍යද නැහැ අසත්‍ය ගීතා කිව්වේ බොරුවක් නං ගීතා තමයි ඔරලෝසුව අරන් තියෙන්නේ මෙයා ගත්තේ නැහැ කියලා කියන එක බොරුවක් නම් එයා තමයි ඔරලෝසුව ගන්න ඕනේ. මලිත් කියනවා එයා ගත්තේ නැලු. මෙයා ගත්තා නම් මලිත් කියන එක සත්‍ය වෙනවා. අය මේ ටික තර්ක කරන්න අවශ්‍ය නැහැ. මේ ටික අය තර්ක කරන්න අවශ්‍යම නැහැ. දැන් තර්ක කරමු. මෙයා ගත්තා නම් මෙයා ගන්න ඇති වෙන්න ඕනේ. මෙයා ගත්තා නම් පුතේ මෙයා ගත්තා නම් මෙයා ගන්නේ නැති වෙන්න ඕනේ. ඔන්න 48 උත්තර මෙයා ගත්තා නම් මෙයා ඔරලෝසුව ගත්තා නම් මෙයා කියන මං ගත්තේ නැහැ කිය. ඉතින් මෙයා ගත්තා නම් මෙයා ගත්තේ නැති වෙන්න ඕනේ. තේරුණාද? गीता එකෝ මලිත් කියුව එක බොරුවක් වෙන්න ඕනේ නැත්තම් ගීතා කියපු එක බොරුවක් වෙන්න ඕනේ දෙන්නෙම ගන්න නැතුව ඉන්න බෑ මේ දෙන්නගෙන් එක්කෙනෙක් ගන්න ඕන කියලා අපිට තරගේ ඉන්න පුළුවන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් මෙයා ගත්තෙත් නැත්තම් මෙයා ගත්තෙත් නැත්තම් බලන්න පාළ කියවගෙන ගීතා කියුවේ සත්‍යය එහෙනම් මෙයා ගත්තේ නැහැ කියලා කිව්වේ සත්‍යයක් නා මෙයා කිව්ව කතාව බොරුවක් වෙනවානේ අචලා කිව්වා මෙයා කිව්වේ ඔන්න අචලා විනීතා කියනවා ගීතා කිව්වේ සත්‍යයක් නම් මෙයා කියන්නේ නැත්නම් බොරුවක් කියලා අපිට තර්ක කරන්න පුළුවන් නේ ඒක නිසා මේ දෙන්නගේ එක්කෙනෙක් දැන් අපි එනවා මෙයා ගත්තා කියලා තර්කයක් දෙනවා මෙයා කිව්වේ අසත්‍ය ප්‍රකාශය මෙයා අසත්‍ය ප්‍රකාශයක් කිව්වොත් මෙන්න මේ විනීතා කියන ප්‍රකාශයත් අසත්‍යයි ඒක මොකද්ද මෙයා කිව්වේ සත්‍යයක් කියපු නිසා අචලා කියනවා ඒ මාලා නැවැත්තියක්වත් බවයි මේ ඉන්න හය දෙනාගෙන් එක්කෙනෙක් වරකම් කරා නම් මාලා කියන කෙනෙක් මෙතන නැහැ එහෙනම් මේ අචලා කිව්වේ අසත්‍ය ප්‍රකාශය අචලා කිව්වේ මොකද්ද අසත්‍ය ප්‍රකාශය මෙතන ඉන්නේ හය දෙනායි නම් කොහෙවත් මාලලා ඉන්නවද නැහැ මේ හය දෙනාගෙන් මේ කියනවා ගැල්ලුවෙම ඒ පිළිවන් සැකේට බාදි මෙව හය දෙනේ කිව්වා ඔවුන්ගේ නම් මලිස් ලලිත් නීලා අචලා ගීතා විනීතා වූ කාර්ය අලිසාකාර විසින් ඕන් ප්‍රශ්න කරලා දින්න එක එකයි දුන්න තොතුරු මෙසේය එහෙනම් මේ ආයතනා කිව්වේ මේ ආයතනාගෙන් අතලා කියනවා මාලා කෙනෙක් ඉන්නවා කියලා මාලා නේද එනවා නැසත් අසත්
දැන් බලන්න එහෙමනම් මෙයාලග ප්‍රකාශය මෙයාලා මෙයා ගත්තා නම් මෙයා ගත්තේ නැහැ උනි සත්‍ය. මෙයාගේ සත්‍ය එන්නේ. ගීතා ගත්තා නම් මලිත් තරන් නැහැනේ. එහෙනම් මලිත් කියපු කතාව ඇත්තක් වෙන්න. මලිත් කියනවා. ඊට පස්සේ කියනවා ලලිත් කියනවා ඒ කාර්ය අර සහායකගත් බව කීවේ. ඊට පස්සේ නීලා කියනවා ඒ ගීතා ගත් බව නීලාට කියන්න බෑ පුතේ සත්‍යනෝ මෙයා ගත්තා කියලා මෙයා දැක්කද ආයතනාගෙන් අහද්දි මෙයා ගත්තා කියලා නීලාට නීලාග ප්‍රකාශය සත්‍ය වෙන්න බෑ මෙන්න නීලා කියනවා ඒ ගීතා ගත් බව කීවාය ඒ ගීතාගත් බව කිව්වේ මෙයා හරියටම මෙයා කියන්න බෑ මෙයා අවලා ගත්ත කියලා නම් මෙයාගෙන් අහගන්න එහෙමනම් අනිවාර්යයෙන්ම අනෙක් හතර දෙනා වුණොත් මෙයා සත්‍ය වෙන්න ඕනේ මෙතන යන්නේ ඔයාලට මෙතනින් හොයා ගන්න ඕන වඩා ප්‍රශ්න වෙයි අර ඉන්න බලන්න ඉන්බොක්ස් එකට ඉන්නේ සර් ලලිත් වෙන්න බෑනේ ඇත්ත කිව්වේ කාර්යාල සහකාර ප්‍රශ්න कार्यालय सहकार इतिम्पुते कार्यालय सहकार प्रश्न करादि ललित कार्यालकार सहायक गत्ता किया पुते में आयदना कार्यालकार सहायक बुलवाने කාර්යාල සහකාර තමයි මෙයාලගෙන් ප්‍රශ්න කරන්නේ කාර්යාල සහකාර විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී එක් එක් අය දුන් පිළිතුරු මෙසේ මෙන්න සැකේට ඔරලෝසුවක් නැතිවීම සැකේට භාජනය වූ භාජනය වූ පුද්ගලයන් හය දෙනෙක් වූ ඔවුන්ගේ නම් මලිත් ලලිත් නීලා අචලා ගීතා විනීතා වූ කාර්යාල සහකාරී පුතේ කාර්යාල සහකාර ප්‍රශ්න කරන්නේ කාර්යාල මට කියන්න කාර්යාල සහකාරයි කාර්යාල කාර්ය සහකාරයි කියන දෙක කාර්යාල කාර්ය සහායක සහායක මෙතන ඔදේ සහකාරණ වෙවි තියෙන්නේ සහායක කාර්යාල කාර්ය සහායක කාර්යාල සහකාර කාර්යාල කාර්ය සහායක කියන එකයි තනතුරු එකක්ද දෙකක් හොඳට බලන්න එක වුණත් සමාරක් කළ තනතුරු එකක්ද දෙකක් මෙතන කියනවා කාර්යාල සහකාර තමයි අහන්නේ කාර්යාල हतर दिन सत्यू අනෙක් සත්‍ය කිව්ව තැනත්තා කවුද කියලා පුතේ හය දෙනෙක්ගේ නම් දීලා ඔයාලගෙන් ඇහුවොත් හතර දෙනාගෙන් කවුද සත්‍ය කිව්වේ කියලා මේ හතර දෙනාට මෙහෙම ඉදි ගන්න කියපු නම් හතරට මෙහෙම ඉදි ගන්න නම්මයි ලියාගත්තා මෙහෙම නම්මයි ලියාගත්තා ලියාගත්තර පස්සේ එතන තියෙනවනේ උත්තර හතර උත්තර හතරක් එතන තියෙනවා उत्तर चैट बॉक्स
මේ හතර දෙනා ඇරුණම ඉක්මනින්ම දාන්න. එතකොට තේරෙයි එන්න. මේ හතර දෙනා ඇරුණම මේකේ නැති නම් දෙක මොනවද? ලලිත් ගීතා කියලා නම් දෙකක් තියෙනවානේ තව මේ හය දෙනා ගොඩේ. එහෙනම් ඒ හය ඒ දෙන්නා අපි වෙනම ගමු. ඒ දෙන්නම එන්න වෙනම ගත්තා. මේ දෙන්නගෙන් පුතේ එක්කෙනෙක් ඇත්ත කියන්න ඕනේ නැද්ද? මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කියනකොට දෙන්නයි නම් ඇත්ත කියන්නේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්න ඕනේ නැද්ද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් අනෙක් ඇත්ත කියන කරා නේද? දෙන්නේ ඇත්ත කියනවලු. සත්‍ය ප්‍රකාශ කරනවලු. දෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් මෙතන කියද්දි අනෙක් කෙනා මෙතන වෙන්න ඕනේ නැද්ද? තර්ක ගොඩනගා ගන්න. මෙතන එක්කෙනෙක් නම් අනෙක් කෙනා මේ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඕනි. අනෙක් කෙනා කවුද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඕනි. මේ කැටිම ගමෙන් මේ ගැල්ලුව විසඳන්න. මේ ගැල්ලුවක් ආවොත් ප්‍රශ්න 3යි. අහන්නේ මේ විදියමයි. 6ක් දුන්නොත් 4ක නම් දෙනවා. එතකොට තව දෙන්නේ දෙනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්නේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් එතකොට ඇත්ත කියන්නේ නැද්ද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්න ඕනේ පුතේ. ඇයි මෙතන එක්කෙනෙක් නම් මෙතනත් ඉන්න ඕනේ ඇත්ත කියන එක්කෙනෙක්. අතලේ ස්නාවේ පැසිනේට ආව ගම හරිම ලේසි ගැල්ලු ඇත්ත කවුද කියන්නේ කියලා තෝරගන්න. හතලේ ස්නාවේ පැසිනේට ආව ගම මෙතන ඇත්ත කියන කෙනා කවුද කියලා නිශ්චිතවම හොයාගන්න පුළුවන්. මෙතන ඇත්ත කියන කෙනා කවුද කියලා නිශ්චිතව හොයාගත්තොත් මෙතන බොරු කියන කෙනාත් හොයාගන්න පුළුවන්. මෙතන ඇත්ත කියන කෙනා කවුද කියලා හොයාගත්තොත් මෙතන බොරු කියන කෙනා කවුද කියලා හොයාගන්න පුළුවන්. මෙතන ඇත්ත කියන කෙනා කවුද කියලා හොයාගත්තොත් මෙතනින් බොරු කියන කෙනා කවුද කියලා හොයාගන්න පුළුවන්. ඔන්න බොරු කියන එක්කෙනෙක් හොයාගත්තා. එතනින් තර්කේ ගොඩනගාගත්තා. ඔන්න බොරු කියන එක්කෙනෙක් හොයාගත්තා. එයාලු බක්තේරය කියන්නේ ආය නම ඔරලෝසුව ගත්තා කියලා කියන්න පුළුවන්. තේරුණාද? දැන් ගැටලුව තේරුණාද? ගැටලුව තේරුණාද? ඇයි මම මේ නම් දෙක ලියාගත්තේ? පුතේ මේ දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇත්ත කියන්න ඕන නිසා. දැන් තේරුම්. මේ දෙක ලියාගත්තේ මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්. මේ අතවල් මෙතන තර්ක කරන්න ගියොත් විනාඩි දෙකක් වගේ විනාඩි දෙකක් තුනක් යයි. ගැල්වලට තියෙන්නේ විනාඩි 3යි. මෙහෙම ලියාගත්තර පස්සේ පුතේ මේ හතරේ සමයේ උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. ඇයි? ඊළඟ ගැල්වලට එද්දී පුතේ අනිවාර්යයෙන්ම මේ වගේ දෙන්න එක නම්. මේ නම් දෙකම දෙන්නේ. ඔය නම් වලදී අනෙක් ඇත්ත කී තැනත්තා එක නමයි දෙන්නේ. ඔය ලියාගත්ත දෙක. එතකොට පුතේ මෙන්න ඒ ආව නම තිබ්බේ ලලිත්. ඔන්නේ නම් එක්කෙනෙක් ඇත්ත කියපු කෙනා ලලිත් කියලා අක්කෝ. මේ දැන් දෙනකොට ලලිත් ඇත්ත කිව්වා කියලා හිතාගෙන ඉන්න ඕන. ඇයි දන්නවද? මං තව ගැටලුවක් මේ වගේ එකක් දාන්න. පුතේ නීලා කියනවා බලන්න තරක ගැල්ලා. නීලා කියනවා ඒ ගීතාගත් බව කීවාය. එතකොට පුතේ මලිත් කියනවා තමා නුගත් බව කීවාය. මලිත් කියනවා එහෙනම් නීලා කියන ප්‍රකාශයයි මලිත් කියන ප්‍රකාශයයි දෙකම බලන්න. කාර්යාල කාර්සායක මේ ආයතන අතර නෑ. එයා තමයි ප්‍රශ්න කරන්නේ. කාර්යාල සහකාරයා. එයා තමයි මේ ආයතනාගෙන් ප්‍රශ්න කරන්නේ. එයා තමයි මේ ආයතනාගෙන් ප්‍රශ්න කරන්නේ. කාර්යාල සහකාරයා මේ ආයතන අතර නෑ. එයා තමයි උට මේ ආයතනාගෙන් ප්‍රශ්න කරන්නේ. ඔන්න මෙතන මෙයා ගත්තර පස්සේ ඔයාලට ගැටලුවක් වෙනවා. මෙයා කිව්ව එකයි මෙයා කිව්ව එකයි සත්‍යද අසත්‍යද කියලා ඔයා. මෙයා මේ දෙකෙන් මොකද්ද සත්‍ය? මේ දෙකෙන් මොකද්ද සත්‍ය? මේ දෙකෙන් ආල්ත නිශ්චිතවම සත්‍ය කියලා මෙන්න මෙතන දැන් පැල්ලෙනවා. මෙයා කිව්වේ කාරියන්න පුළුවන්. මෙයා කිව්වේ කාරියන්න. මෙයා කිව්ව එක වැරදුනොත් මෙයා හොරකම්
මොකද්ද කාර්ය එය කාර්යාල කාර්සාක සායකගත් බව කීවේ එහෙම කෙනෙක් නැද්ද මෙතන එහෙම කෙනෙක් නැත්තම් ඔන්න එනවා මං එනවා උත්තරේට හරි ඔයාලා ඉතින් කියනවා එහෙනම් මෙයා කිව්ව ප්‍රකාශේ සත්‍ය ගීතා කිව්ව ප්‍රකාශේ සත්‍ය එහෙනම් ගීතා ගත්තා කිව්ව එක ඇත්ත කතාව ගීතා ගත්තේ නැහැ කිව්ව එක ඇත්ත කතාව ගීතා ගත්තේ නැහැ කිව්ව එක ඇත්ත කතාවක් කියලා කියනවා ගීතා ගත්තා කිව්ව එක ඇත්ත කතාවක් කියලා කියනවා එහෙම නේද ඔයාලා කියන්නේ ලලිත් කිව්ව එක බොරුවක් නා ගීතා ගත්තා කිව්ව එක ඇත්තක් වෙන්න ඕනේ නේද ලලිත් කිව්ව එක බොරුවක් නා ගීතා කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනේ ලලිත් මේ දෙන්නා එක්කලාටනේ බොරු කියන්න පුළුවන් එක්කෙනෙක්ට ඇත්ත කියන්න තේරුණාද මේ දෙන්නාගේ එක්කෙනෙක් බොරු කියද්දි අනෙක් කෙනා ඇත්ත කියන්න තේරුණාද මේ දෙන්නගේ එක්කෙනෙක් බොරු කියද්දි ලලිත් කිව්වේ බොරුවක් කියමුකෝ එනවා එහෙනම් ගීතා ඇත්ත කියනවා කවුද ගීතා ඇත්ත කියනවා ගීතා ඇත්ත කිව්වා නම් ගීතා ඔරලෝසු හොරකම් කරලා නැහැ ගීතා කියන කෙනා එහෙනම් ඔරලෝසු හොරකම් කරලා නැහැ ඊළඟට එන්න කියලා लालितुई गीत මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කියනකොට මේ දෙන්නාගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්න ඕනේ කියන එක තේරුණාද? chat box එක නවී කියලා comment එකක් දාගෙන යා. ඒක තේරුණා නම් chat box එක නවී කියලා comment එකක් දාගෙන යා. chat box එකට ඒක පැහැදිලිව තේරුණා. එහෙමනම් එක්කෙනෙක් විතරයි තේරලා තියෙන්නේ. අනෙක් අයට තේරුන්නේ නැද්ද? මේ හතර දෙනාගෙන් පුති මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කියනකොට තව ඇත්ත කියන්න ඕනේ එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්න ඕනේ. මේතරින් තර්ක ගොඩනගා ගන්න. මෙන්න තර්කේ ගොඩනගා ගත්තා. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කියනකොට මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්න ඕනේ. එක්කෙනේ බොරු කියන්න ඕනේ කියලා. ලලිතුයි ගීතයි ඇත්ත කියන්නේ කියලාද ගත්තේ මම තේරුන්නේ නැහැ chat box එක දාලා තිබ්බේ ඒක ලලිතුයි ගීතයි ඇත්ත තමයි ඇත්ත කියන්නේ ඇත්තේ කියලා ගත්තේ මේ දෙන්න ඇත්ත කියනවා කියලා ගත්තේ නෑ පුතේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්න ඕන මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියනවා මේ දෙන්න ඇත්ත කියනවා කියලා මං ගත්තේ නැහැ මේ දෙන්නගෙන් එක් අයෙක් ඇත්ත කියන්න ඕනි එහෙම කියන්න හේතුව මොකද්ද මේ ගැටලුව දැක්ක ගමන්ම පළවෙනි ප්‍රශ්නේ කියනවා මේ මෙන්න පළවෙනි එක කියනවා සත්‍ය කී එක් අයෙක් වන්නේ මලිත් ඉන්නවා නීලා ඉන්නවා අචලා ඉන්නවා විනීතා ඉන්නවා මේ හතර දෙනාගෙන් කියන්නේ කවුද එක්කනයිලු ඇත්ත මේ හතර දෙනාගෙන් කී දෙනෙක් ඇත්ත කියනවාද එක්කනයිලු ඇත්ත කියන්නේ මේ හතර දෙනාගෙන් කී දෙනෙක් ඇත්ත කියනවල එක්කනයිලු ඇත්ත කියන්නේ එහෙනම් මෙතන නම සදාන්න නැති ලාලිත්ගේ නම නැහැ ගීතාගේ නම නැහැ මේ දෙන්නගෙන් තව එක්කෙනෙක් ඇත්ත කියනවා කවුද මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියනෝන් මේ දෙන්නගෙන් කවුද එක්කෙනෙක් ඇත්ත කියනෝ හරිද गीता ऐत्त कियला गत्तम
ඊට ඇත්ත කිව්වට පස්සේ විනීතත් ඇත්ත කිව්වා වෙනවා. ඒක ඇත්ත. ඊට ඇත්ත කිව්වොත් විනීතා කිව්වෙත් ඇත්ත වෙනවා. ඊට කියපු කතාව ඇත්තක් කියලා කියනවා. විනීතා කිව්වේ. හැබැයි ගීතා ඇත්ත කිව්වොත් පුතේ 49 වෙනි ගැටලුව මේ තියෙන්නේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව. මේ කතා කරන ගැටලුව. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව. අමාරුම මොනවාරි ගැටලුවක් දාලා තිබුණොත් තමයි පුතේ. ඔන්නම් පේපේ එකේ වාරික මේක අදාළ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. මේ කතා කරන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව. මේ කතා කරන ගැටලුව විභාග ගැටලුවක්. මේ විභාග ගැටලුවේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්ත කියන්නේ ගීතා ඇත්ත කිව්වොත් ප්‍රශ්න පත්‍රේ වැරදිලා 49 වෙනි ගැටලුව. ගීතා ඇත්ත කිව්වොත් ප්‍රශ්න පත්‍රයේ 49 වෙනි ගැටලුව වැරදිලා අපිට උත්තර පත්‍රේ ප්‍රශ්න පත්‍රයේ 49 වැරදුණු ගමන් අපිට තරග කොට නැගලා ඔයාලට කැමති උත්තරයක් දාන්න පුළුවන් 48 49 අපනාට. හේතුව මොකද්ද? මෙතන ගීතා ඇත්ත කිව්වා කියලා ගත්තොත් ඔයාලා තරක් කරන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වැරදුණු නිසා මේක ඕන විදියට තරක් කරලා වඩුවට උත්තර කොට නැග ගන්න පුළුවන්. එහෙම වුණොත් තර දෙකත් වැරදිලු. ඔන්න ලලිත් ඇත්ත කිව්වා කියලා තමයි ගන්න වෙන්නේ. හේතුව මොකද්ද? ලලිත් විතරයි එතන පුතේ 49 වෙනි ගැටලුවේ උත්තරේ තියෙන්නේ. ලලිත් කියන කෙනා විතරයි 49 වෙනි මේ ගැටලුවක් ආවොත් ඉන්නේ මෙහෙම. මේ ගැටලුවක් ආවොත් ඉන්නේ මෙහෙම. මෙතනින් තර්කේ කොට නගා ගන්න. මෙහෙම ආවොත් ඉන්නේ මේ විදියමයි. ඒක වෙනස් වෙන්නේ මේ විදියෙන්. ආය දිනෙක් ගිය නම් දීලා මම දැන් ආය දිනෙක් කියලා. තව ගැටලුවක් දෙන්න. उत्तर හතරේස් නවයට ලලිත් 58 ගීතා වෙනවා මේක රෙකෝඩින් දෙනවා මේක රෙකෝඩින් දෙනවා මේ ගැල්ලෝ කතා කරේ මම ඔයාලා මේක බලා ගන්න කියපු නිසා මේ ගැල්ලෝ කතා කරන්න හේතුව මේක බලා ගන්න කිව්වා මේ ගැල්ලෝ කතා කරේ තව මොනවා හරි මේ පේපේ එකේ කතා කරන්න ඕනි ගැල්ලෝ තියෙනවා නම් මට කියන්න ඉක්මනට දාන්න මේ පේපේ ඇතුලේ කොහේ හරි ගැල්ලුවක් සාකච්ඡා කරන්න ඕනි එකක් තියෙනවද මේ පේපේ එකේ කතා කරන්න ඕනි ගැටලු සාකච්ඡා කරන්න ඕනි ගැටලු තියනවාද මේ පේපේ එකේ 70 කී දාන 75 වෙනව කතා කරනවා 26 30 26 30 ආයේ තව මොනවද තියෙන්නේ ඒ ටිකක් කතා කරන්න තව 10ක් පුළුවන් කතා කරන්න මේ පේපේ එකෙන් 26 30 තව මොන කතා කරනවා ඊළඟ 26 30 ඊළඟ පේපර් එකේ ගැටලු ටික ඉවර කරන්න ඕන නිසා මේකෙන් තව 10ක් සාකච්ඡා කරනවා उत्तर आए अतिरिक्त से क्या अतिरिक्त पाए मेरी का कतार रहा पनास पाए हटाए एक कतार रहा मैं तो पनास पाए हटाए माता के त्याग करने मेरी का कतार कर अद्दाव से मेरी का कतार करो 48 ආන්සර් එක උත්තරේ මාලිත් වෙන්න ඕන. අපි යමු අනිත් එකට. අනිත් එකේ ඉවර කරන්න ඕනි ගැටලු ටික ඉවර කරගෙන යමු ඉක්මනින්ම. 38 වෙනි ගැටලුව සාකච්ඡා කරන්න ඕනිද? 38 වෙනි ගැටලුව 38 කතා කරාට පස්සේ ඊය වාලා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරද්දී කට්ටියට ගැටලුවක් හිරුණා. එහෙම ගැටලුවක් තිබුණාද? ප්‍රශ්න පහක
තරකන ගැල්ලුවක් හිරුණා කිව්වා කට්ටිය කතා කරද්දී අදා ගන්න බැරි වුණා කිව්වයි මීටින් එක ගද්දි එහෙම ගැල්ලුවක් තිබුණාද චැට් බොක්ස් එකේ එකක් දාන්න ඒක සාකච්ඡා කරන්නත් ඕනිද අද පැය දෙකේ ඔයාලට ඊයේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන් යද්දි එක ප්‍රශ්නයක් අතර මගේ ඉරවලා තියෙනවා ප්‍රශ්න පහ මල් පාත්තියකට වතුර දාපු එකක් ගැන ප්‍රශ්න පහ ඉරවලා තියෙනවා ඒ ටික සාකච්ඡා කරන්න ඕනේද අද දවසේ මේ මෙතන 50 කතා කරනවා මේ 15 කතා කරනවා මේ පැය දෙකේ ඒ පහ කතා කරන්න ඕනේද ඒක සනාන් කරන්න නැත්තම් වෙන පහක් ගන්නවා මල් මල් බාල් ඒ කියන්නේ මල් පැලවලට වතුර දාද්දි හරි ඒ පහ ඔන්න අද දවසේ කතා කරන්නේ මේ ටික විතරයි හවස පේපරේ ඔයාලා දාලා තියෙනවා හවසේකට එකක් දෙකක් කතා කරනවා හවසේ හවස කොහොමත් තුන හමාරේ ඉඳන් හත හමාරේ වෙනකම් කතා කරමු ඔන්නේ නම් 38 අපි යමු 38 38 වෙනි ගැල්ලුව කියනවා පාසලක ළමයි 60 දෙනෙක් ඉන්නවලු ළමයි කීයද පාසලේ ඉන්නේ පාසලක ඉන්නවලු ළමයි ඉන්න 60 දෙනෙක් මෙයාලා අතර පුතේ තියනවලු බෙදලා දෙනවලු ළමයි ළමයි නතර බෙදා දුන්නේ යටත් පිරිසෙන් එක් කොඩියක්වත් ලැබෙන පරිදි ඒ කියන්නේ එක්කෙනෙක්ට එක කොඩියක් ලැබෙන්නත් පුළුවන් දෙකක් ලැබෙන්නත් පුළුවන් තුනක් ලැබෙන්නත් පුළුවන් යටත් පිරිසෙන් එක් කොඩියක්වත් ලැබෙන පරිදි එදත් ඔයාලා යටත් පිරිස ගැන තේරුණා හරියට මෙන්න බලාගන්න යටත් පිරිසෙන් එක් කොඩියක්වත් ලැබෙන පරිදි ඒ කියන්නේ එක ළමයෙක් එකක් තියෙන්නත් පුළුවන් දෙකක් තියෙන්නත් පුළුවන් පොඩි තුනක් තියෙන්නත් පුළුවන් යටත් පිරිසෙන් එක් කොඩියක් පස් ලැබෙන පරිදි සා එක් වරණයකින් කොඩි දෙකක් නොලැබෙන පරිදි එකම පාට කොඩි දෙකක් එන්න බෑ එකම පාට කොඩි දෙකක් එක්කෙනෙක් ළඟට එන්න බෑ දෙකක් එන්න බෑ එක්කෙනෙක්ට ඊට පස්සේ කියනවා කොඩි සමූහය තුල සතු තිබුණලු පුතේ කීයක්ද 55යි නිල් තිබුණලු 40 සුදු තිබුණලු 35 දැන් අහන්නේ කලින් නම් ඔයාලා ගැටලුව ලැබුවා මේ මහන්නේ කෙලින්ම තියනවා එළුවන් සහ කුකුලන් ගන්න මෙච්චරයි එයාලගේ කකුල් ගන්න මෙච්චරයි එළුවන් සහ කුකුලන්ගේ කකුල් ගන්න මෙච්චරයි එළුවෝ ගානයි කුකුලෝ ගානයි කීයද කියලා අහන්න. එළුවෝ ගානයි කුකුලෝ ගානයි කීයද කියලා. දැන් ටිකක් මේ ගැල්ලුවට එද්දි. ඒ ගැල්ලුවට වඩා මේක ටිකක් සංකීර්ණ නැද්ද? එළුවන් ගා එළුවන් සහ කුකුලන් මෙච්චර ඉන්නවා. එයාලා කකුල් මෙච්චර තියෙනවා. මෙතන ඉන්නේ එළුවෝ ගානයි කුකුලෝ ගානයි වෙන වෙනම හොයන්නේ කීයද? හැබැයි මේ ගැල්ලුවට එද්දි ඒකමයි. පොඩි වෙනස් වීමක් දැන් ටිකක් හැමෝටම දැන් අර ගැටලු හැමෝටම හදන්න පුළුවන් අර ගැටලු හැමෝටම හදන්න පුළුවන් තේරුණාද මං කිව්වද ඒ ඔයාලට ගැටලු දෙන්නේ කලින් කතා කරේ කුකුලන් සහ එළුවන් ඉන්නවා අපි කියමු 25 එයාලා කකුල් තියනවා 70 එතන ඉන්නේ කුකුලෝ ගාන කීයද එළුවෝ ගාන කීයද ඔන්න ඔය වගේ එකක් අහන්න පුළුවන් දැන් එද්දි මෙතන අහන්නේ ඔයාලට මෙල පාසල්ක ළමයි 60ක් ඉන්නවා කොඩි බෙදා දෙද්දී මෙහෙම තියෙනවා යටත් පිරිසෙන් එකක්වත් ළමයෙක් ආව තියෙන්න ඕනි කියනවා ඊට පස්සේ එකම පාට පොඩි දෙකක් ඉන්නත් බෑ කියනවා මොන රතු 55යි නිල් 40යි සුදු 35යි තියෙන ඒ වගේ ගානකුත් හදන්න ඒ වගේ ඉක්කුත් මේක ඉවරුනවා මේකක් හදන්න මෙන්න පුතේ මේ විදියමයි ඒක හදන්නේ මෙතන තියෙනවා ළමයි කී දෙනෙක් දින්නේ මට කියන්න බලන්න ළමයි 60 ළමයි 60 ඔයාලගෙන් අහන්නේ කොඩි 3ක් මෙන්න පළවෙනි එක අහනවා කොඩි 3ක් කිමෙවිය හැකි උපරිම ළමයින් සංඛ්‍යාව කීයද කොඩි 3ක් තියෙන්න පුළුවන් උපරිම ළමයින් ගාන කීයද කියලා අහනවා පළවෙනි දෙවෙනි එක අහනවා කොඩි 3ක් කිමෙවිය හැකි අවම ළමයින් ගණන කීයද ඔන්න පුතේ උපරිම ගාන අවම ගාන යහන් හරි ඔන්න පුතේ
මට කියන්නකෝ මෙතන තියෙන පොඩි ගාණක් මෙලිම දානවල උත්තර දාද්දි මට ආයක එකතු කෙරෙන්න අවශ්‍ය නැහැ පොඩි කීයක් තියනවාද අදාගෙන ඇති chat box එකට දාන්න උත්තරේ බැලුවා මම ලිව්වා මෙතන පොඩි කීයක් තියනවාද මෙතන ඔක්කොම පොඩි වර්ග ඉතින් පොඩි කීයක් තියනවාද 130 වලත් එක්ක යන සාකච්ඡා කරමු පොඩි 130ක් තියනවා දැන් මම මකන්න දෙද මේක මෙන්න මැක්වා පොඩි ගන්න හොයාගත්ත නිසා මම මේ ටික මකනවා පොඩි තියන්නේ 130 කොඩිය ප්‍රසිද්ධිය පුතේ මං හොයන්නේ උප්පරේම ළමේකට කොඩි තුන ගානේ විදියක් නේද හැම ළම උප්පරේම කොඩි තුන ගානේ ළමයි ඉන්න ගානේ කොඩි තුන ගානේ පුතේ මෙන්න මේ ළමයි 60 දෙනාටම දෙනවා නා කොඩි කීයක් තියෙන්න ඕනිද කොඩි තුන ගානේ මේ 60 දෙනාටම දෙන්න ඕනි නම් පොඩි කීයක් තියෙන්න ඕනිද මේකේ තුන ගානේ 60 දෙනාටම දෙන්න ඕනි නම් පොඩි කීයක් තියෙන්න ඕනිද 180ක් තියෙන්න ඕන තුන ගානේ 60 දෙනාටම දෙන්න ඕනි නම් පොඩි 180ක් තියෙන්න ඕනි පොඩි කීයක් තියෙන්න ඕනද 180ක් තියෙන්න ඕනි හැබැයි පුතේ අපිට දීලා තියෙන පොඩි ගාන කීයද දීලා තියෙන්නේ කොඩි 130යි අපිට කොඩි කීයක් මදි වුණාද 50ක් මදි වුණා නේද කොඩි 50ක් මදි වුණා දීලා තියෙන්නේ කොඩි 130යි කොඩි 50ක් මදි වුණා කොඩි කීයක්ද මදි 50ක් මදි වුණා අපි පුතේ දෙන්න ඕනේ තුන ගානේ උපරිම නම් මට කියන්න ඔයාලා කොඩි බෙදලා දෙනවා නම් ඔයාලා ළමේකට තුන ගානේ උපරිම වෙනවා නම් බෙදන්න ඕනේ කීයද එක ළමයකට තුනක් දීලා අනිත් ළමයාට දෙක ගානේ දෙනවද නැත්නම් එක ගානේ දෙනවද ඔන්න තුන ගානේ දෙන ළමයි ඇර අනෙක් අයට දෙන්නේ එක ගානේද දෙක ගානේද තුන ගානේ උපරිම දෙන්න ඕනි නා පුතේ ඔයාලා හිතන්නේ ඔන්න ඔයාලා ඉන්නවා ළමයි 10 දෙනෙක් ඔන්න ඔයාලට කොඩි බෙදා දෙන්න දීලා තිනවා කොඩි 20ක් එක ළමයකට තුන අන්න තේරුණා එහෙනම් එක්කෙනෙක්ට තුනේ ප්‍රමාණය වැඩි කර ගන්න ඕනි නා අපි දෙන්න ඕනි දෙක ගානේ දෙන්න බෑ දෙක ගානේ දුන්නොත් තුනේ ගානේ අඩු වෙනවා දෙක ගානේ එක්කෙනෙක්ට දීලා අනිත් කෙනාට තුන ගානේ දෙන්න පුළුවන්කම මෙහෙම තියෙන්නේ එක කමයක් මෙහෙමයි එක්කෙනෙක්ට තුනක් දෙන්න පුළුවන් අනිත් අයට දෙක දෙන්න පුළුවන් තුන දෙන්න පුළුවන් කට්ටියට දෙක දෙන්න පුළුවන් ආය දෙන්න පුළුවන් කමයක් තියෙනවා තුනයි එකයි මේකම දෙකෙන් මොන කමේද පුතේ තුනේ ප්‍රමාණය වැඩි වෙන්න ඕන නම් අපි දෙන්න ඕනි මේ දෙකෙන් මේකද මේක
අයිතුන ගාන දෙනවා අනේ කවුරු හරි ආයෙ තියෙනවා උපරිම තුනේ කොටි සංඛ්‍යා තුන ගානේ දෙන ළමයින් ගාන උපරිමයි කියන එක කියලා දාන මේ විදිහට දෙනවා නම් දෙක කියලා කමෙන්ට් එකක් දාන්න. තර්කයේ මෙතන ඔයා ගොඩනගා ගන්න ඕනේ. මේ තර්කයේ ඔයා ගොඩනගා ගන්න ඕනේ. මේක ගොඩනගා ගත්තේ නැති වුණොත් මෙතන යන්න බෑ. හරි කවුරුත් එක කියන්නේ. එහෙනම් මේක මොකටද ප්‍රයෝජන වෙන්නේ? මේක මොනවටද ප්‍රයෝජන වෙන්නේ? මේක ප්‍රයෝජන වෙන එක මට දාන්න බලන්න chat box එකට. प्रयोजन देवी को කාට හරි හරි අපහදිලි නම් නවයේ කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. කාට හරි ම අපහදිලි නම් නවයේ කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. කාට හරි අපහදිලි නම් එක්කෙනෙක් ඉන්නවා. පුතේ දෙන්න හරි.
මයික් ඔන් කරන්න. අමාරුයි නැත්තම් කරන්න. මයික් ඔන් කරන්න. අහන්න පැහැදිලි වෙන කොහෙද? ඇතිනම් අමාරුයි. උදේ ආන්නේ තමන්ට තේරුන්නේ නැත්තන කොහෙද කියලා. ඇඩ් බොක්ස් එක බලනකොට තමයි ලේසි මයික් ඔන් කරලා තියෙන්නේ. ඕන ගැනට මයික් ඔන් කරන් අහන්න පුළුවන්. नवे තමන්ද තේරුන්නේ නැත්තේ කොහෙද? හෙලෝ. ඔව් කියන්නේ. කියන බුදේ. අත් 3 2 ගත්තේ මොකද්ද සර් මේ? පුතේ කොටි බෙදන්න පුළුවන් කම. මේ ගම වලනේ කොටි බෙදන්න පුළුවන් නේ. යටත් පිරිසෙන් හරි එකක් වෙනවා නම් ළමයිට බෙදන්න පුළුවන් කම. 3 ගානෙම බෙදුවොත් බෙදන්න පුළුවන් ද ළමයිට? බෑ. හේතුව මොකද්ද? 3 ගානෙ බෙදන්න කොඩි නෑ. ेमानी තියෙන ප්‍රමාණය ඉතිරි වෙනවා ඉතිරි වෙන්නත් බෑනේ ඒක නිසා තමයි මේ විදියට බෙදන්න ගත්තේ මේ විදියට බෙදන්න ගත්තේ බෙදන්න පුළුවන්කම ওই විදිහ දැන් තේරුණාද දෙක ගානේ විතරක් දෙන්නත් බෑ දෙක ගානේ තුනත් කොඩි 120 යන්නේ කොඩි 130ක් තියෙන නිසා ඒත් ඉතිරි වෙනවා මේකම තුනෙන් ගත්තේනේ මේ වලියා ගත්තේ නැත්තේයි මේ විදියට බෙදන්න බැරි නිසා පැහැදිලිද දැන් පැහැදිලිද මේ දෙක යොදාගත්ත මේ ඇයි මෙහෙම ලියා ගත්තේ ඇයි කියලා දැන් පැහැදිලිද දාන්න බලන්න යා අපුගෙන අර්ථය වුණා නවය කියලා කමෙන්ට් එක මල්ලි මං ගන්න හෙට අර අවුස්දාල් ගන්න දැන් ගැටලුවක් නැද්ද පැහැදිලිද ඔක්කොටම ගැටලුවට යන්නා දන්නේ එහෙම නම් පුතේ යමු ගැටලුවට. එහෙනම් මේ විදියට නේද ළමයි අතර පොඩි බෙදලා දෙන්න ඕන. මේ විදියට තමයි ළමයි ඉන්න අතර පොඩි බෙදලා දෙන්නේ. මෙන්න මෙතන 50ක් වැඩි වුණා. මෙන්න මේ දෙකේ මට වෙනස කියන්න. 3යි 1යි වෙනස කීයද පුතේ? 2යි. 2යි. ඔන්න එහෙනම් පුතේ 52ට බෙදන්න. 52ෙන් බෙදුවම මේ වෙනසෙන් බෙදන්න. වැඩිපුර ඉතිරිවලු පොඩි ගන්න. मैंने कैसी अपाय कोडी मैंने पुत्री किसी पाय कोडी तेरुना आधे गैटलो आधे बुई दिए मैं देखे वैन सगाता मैं बुई दिया था मैं कोडी में जला देना पुलवानी मैं के वैन सगाता मुलेंगा पे बैलुए पुत्री तूने मैं खाते ने कम देकर हम मांग किया देना मैं देखे वैन सगाता मुलीम ये क्या मधुना तूने गाड़ी आठ नंब පොඩි ගාන දෙකෙන් බෙදුවාට පස්සේ එක ගානේන ගාන තමයි එන්නේ. ඔන්න එක. තේරුණාද? ගැටලුව තේරුණාද? දාන්න බලන්න chat box එකට තේරුණාද? තේරුණා නම් මේක අදන අනිත් කමයක් බලලා ගන්න. මෙන්න එක කමයක්. මෙන්න අනිත් කමයි. යන රීතිය නම් 3යි 1යි නේ දෙන්න ඕනි පොඩි. 3 හෝ 1. මන් කියනවා एक गाने में अपने सेवा कोड़ी किसी त्याग दील दिए ना मान देना वाह एक गाने लामाई ऐसा देना आठ में कोड़ी कोड़ी किये हैटाई थी कोड़ी किया कितने उन्हाँ आज
හැත්තෑවක් ඉතිරි වුණා. එකසිය තියෙන් හැටක් අඩු වුණාම හැත්තෑවක් ඉතිරි වුණා. එහෙනම් මෙන්න මේකේ වෙනස ගන්න දෙකයි. හැත්තෑව දෙකෙන් බෙදුවම. ඔන්න පුතේ තුන ගා මේක ගානේ ගත්තා එකෙන් ගත්ත නිසා තුන ගානේ ගත්තා එනවා 35. තේරුණාද? ගැටලුව තේරුණාද? चैट बॉक्स अगर तेरे उन्होंने ना ना भी किरा कमेंट कर दागने हैं तेरी क्या अपराध नेता तो तेरे उन्होंने ना वैसे किया लेना माइक कौन कर लेती है नहीं आ गाने सरे कैटिक्रम में दे आने बोला तो बोलते ये देंगे यार टिंग है तो एक कैटिक्रम में दा देखना होगा ठीक है मैं කාලය ඇත්ත එක දැන් උපේම මේ වගේ ගැල්ලුවක් આવත් කිතිකම වලින්ම හදන්නේ මේ දෙකම එකමක මේමයි එකම ගැල්ලුවේ හරි තව එක්කෙනෙක් chat box එකට දාලා තිනවා පුතේ හරි එතකොට එක්කෙනෙක්ට කොඩි හතරක් ලැබෙන්නේ නැද්ද පුතේ මයික් ඔන් කරනවා නම් ලීසි ඇත්ත කොහෙද හතරක් මොන කමෙන්ද ඔයා හතරක් ලැබෙන්නේ හතරක් ලැබෙන්න බෑනේ පුතේ හතරක් ලැබෙන්න බෑ හරි හතරක් ලැබෙන්නේ නැද්ද කියලා සර් මේ ළමයි ඒ කියන්නේ එක ළමෙක්ට හරි කොඩි දෙකක් ගන්න බෙදෙන විදියට බෙදන්න බෑද ඒ කියන්නේ ළමයි ටිකකට තුන ගානේ තව ළමයින්ට දෙක ගානේ සම අනිත් ළමයින්ට එතකොට උත්තර වෙනස් වෙන්නේ නැද්ද එහෙම දෙන්න පුළුවන් එහෙමද ඔයාගෙන් අහන්නේ මොකද්ද පුතේ තුන ගානේ උපරිම එතකොට දෙක ගානේ ඔයා ළමයිට දෙද්දි තුන ගානේ උපරිම වෙනවද නෑ 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 හරි තව කෙනෙක් කැවුවා කොඩි හතරක් එක්කෙනෙක්ට ලැබෙනවා කි. ලැබෙන්න පුළුවන් දෙ. පුතේ ගැල්ලුවේ කියනවා එකම පාටෙන් කොඩි දෙකක් ලැබෙන්න බෑ. හතරක් වෙනවා නම් පාට වර්ග 3යි තියෙන්නේ. තුන ලැබෙනවා නම් පාට වර්ග 3ෙන් ලැබෙන්න ඕන. පාට වර්ග 3ෙන් ලැබෙන්න ඕනි කොඩි 3. හතර වෙනි කොඩියක් ආවොත් පාට දෙකක් ඔන්න මිශ්‍ර වෙනවා. එකම පාට දෙකක් එනවා. තේරුණාද ඒක? ඒතොර හතරක් කාටවත් දෙන්න බෑ. දෙන්න බැරි වෙන හේතුව මොකද? එකම පාටෙන් පොඩි දෙයක් එන්න පුළුවන් හතරක් දුන්නා. පැහැදිලිද? ඒකත් පැහැදිලිද? එයා අහපු ගණන් දාන්න බලන්න නවේ කියලා කමෙන්ට් එකක් තේරුණා නම් ඒක හතර ඉන්න බැරි වෙන්න හේතුව මොකද්ද? හරි. හරි ඒක එනං හරි. එනං ඔන්න ඉවරයි. පොඩි තුන උපරිම පොඩි ගාන ඉවරයි. දැන් අපි යමු අවම ගාන. ඊළඟ ගැටලුව තරගණ එක ලීස්ටි එකක් නිසා මම මේ ටිකක් වෙලා ගත්තා. අවම ගාන කීයද පුතේ අවම ගාන වෙනවා නම් ළමේකට පොඩි දෙන්න පුළුවන් නේ උපරිම 3යි පාඩ 3ෙන් එහෙනම් අපි මේ පැත්තේ දෙන අනිත් ළමයිට දෙන එක දෙක කරගන්න ඕනේ ඇයි කියන්නේ එක කරගත්තොත් එම පුතේ මේ 3ේ උපරිම යනවා මෙතන දෙක දීලා සමහරක් අයට එකක් දෙන්න පුළුවන් එහෙම දුන්නොත් එමෙ මෙන්න මේකෙත් අවම යන්නේ එතකොට මේක අවම වෙන්නේ ඔව් අඩුවෙන් තියෙන පොඩි ප්‍රමාණය තමයි තුන ගානේ දෙන්න පුළුවන් අඩුවෙන් අර වැඩියෙන් තියෙන පොඩි ප්‍රමාණය ගාවොත් පුතේ මේ හැම වෙලාවෙම වැඩියෙන් තියෙන ඒවා આવොත් අනිත් එක වෙනවා මෙන්න බලන්න එහෙනම් තුන ගානේ දෙන්න පුළුවන් අවම ප්‍රමාණය බලන්න අවම වෙනවා නම් පොඩි තියෙන්නේ 130යි මුල් පොඩි තියෙන්නේ 130යි මං හිතනවා තුන ගානේ දෙනවා 130ට තුන ගානේ දෙනවා 60ට තුන ගුණය කිරීම 60 කීයද පුතේ තුන ගානේ දෙනවා මං 60 දෙනාට තුන ගානේ දෙනවා කී දෙනාටද 60 දෙනාට 100 කීයද 180 180 හැබැයි පුතේ අපිට පොඩි කීයක් දැන් වැඩි වුණාද 150යි 180යි 130යි අතර වෙනස chat box එක දාන ඉක්මනින්ම මේක අතර වෙනස කීයද 50යි කොඩි 50ක් වැඩි වෙලා තියෙනවා මේ 50 කීයෙන්ද බෙදන්න ඕනි chat box එකට ඒක විතරක් දාන්න මේ 50 කීයෙන්ද බෙදන්න ඕනි මේ 50 කීයෙන්ද බෙදන්න ඕනි 3 2 වෙනසෙන් පුතේ 3 2 වෙනසෙන් ඒ කියන්නේ 1යි 50 එකෙන් බෙදුවම 1යි 50 එකෙන් බෙදුවම 50යි ඔන්න පුතේ නා කොඩි දෙක ගානේ තියෙන ළමයින් ගාන 50යි 60ක් ඉන්නවා නම් 60න් 50ක් පොඩි දෙක ගානේ තියෙනවා නම්
අනිත් 10 දෙනාට තමයි 3 ගාණේ තියෙන්නේ. අනිත් 10 දෙනාට තමයි 3 ගාණේ තියෙන්නේ. තේරුණාද? ඒක තේරුණාද? ඒක තේරුණාද? ඔන්න පුතේ වැඩියෙන් ගත්තොත් මෙන්න අඩුවෙන් ගන්නවා. 6 एक सर देसी में क्रमीय से है मैं तो बोलते हैं क्या एसी में गैलो देखा सापू आत्ते वाला हुए वैदे टे सेवे को सिउदे ने एक सिटी थी सापू आत्ते वाला हुए इन वाले सेवे को सिउदे ने एक वैदे टे एक ने क्राम अनेका समरे समरे वेलो वेलो දැන් පුතේ සියලුම ගැටලු ආවන්නේ වෙන්න ඔයාලා මේ ප්‍රශ්න පත්‍ර ටික කතා කරන්නේ දුර කාලයේ වේගී ගැටලුවක් කතා කරන්න කිව්වා ඒ වගේ අහන්න පුළුවන් ගැටලු පහක් සාකච්ඡා කරන්න අද දවසේ පේපේ කියන තුනත් එක දවසේ හරි සියලුම ඒ කියන්නේ විභාගෙට එන්න පුළුවන් සියලුම මාතෘකාවල සංඛ්‍යා ජාල පව කතා කරනවා අලු වාලේ සංඛ්‍යා ජාල ගැටලු තුනක් හරි කතා කරනවා ඔත් ඒකයි රට ඒකයි හරි ගැටලු දෙකක් දීලා ඉක්මනින්ම කතා කරනවා මේ දවස් ටිකේ හැම පාඩ හැම ගැටලුවක්ම ආවරණය කරනවා රාස් භාෂාව ගත්තොත් රාස් භාෂාවෙන් ගැටලුවක් කොහොමද කතා කරනවා සියල්ලම කතා කරනවා ඔන්න මෙහෙම කියලා සතියේ දින පහ දින දින පමණ එක් එක් දිනේ මොවුන් අතරින් යටන් යටත් පිරිසින් ඔන්න හොඳට මතක තියාගන්න තවද මේ දෙකේ තේරුම එකයිද දෙකයිද සතියේ දින මඩ චැට් බොක්ස් එකට දාන්න මෙන්න මේ දෙකේ තේරුම එකයිද දෙකයි සතියේ දින මම මෙන්න එකට ලියුවා දින කියන්නේ මෙන්න දින කියන එක දුරස් කරලා ලියන්න इस नाम में आते रहे कथा करें देखा ही किया ना एक मोहम्मद देखा ही किया ना मैं के देखा ही किया ना एक मोहम्मद तारा के गेम देखा ही किया ना इन्हों
එකයි කියපුව අය බලන්න පුතේ මේ වචන දෙකේ තේරුම මොකක්ද කියලා හොඳට බලන්න විභාගී ගැන්ලුවක් ඉද්දි හරියටම මේ වචනේ බලන්න මෙහෙම ඉන්න පුළුවන් විභාගවල ගැන්ලු එද්දි මෙහෙම ඉන්න පුළුවන් එහෙම උනොත් බලනවා මෙන්න මේ වචනේ තේරුමත් එක්ක ඔබ ගැන්ලුවට උත්තර දෙන්න ඕනේ එකද දෙකද කියලා ඔයා ගන්න මෙන්න සතියේ දින පමණක් එක් එක් දිනේ ඕන් යටතේ යටත් පිසි එක් අයකවත් ඉද මේ තරකොල කැපී යුතුය ඒත් එක් දිනේක දිනේ ඕන් ඒත් එක් අයකට එක් අයකටවත් එක දිගට දින දෙකක් හෝ ඊට වැඩි ගන්නක් එසේ කල එසේ නොකළ යුතුය ඒ කියන්නේ පුතේ දින දෙකක් කරන්න බෑ ඊට වැඩි ගන්න දෙකට වඩා වැඩි ගන්නම් මෙයාලට දෙකක් දෙකට වඩා වැඩි ගන්න එක පිට දවස් දෙකක් කරන්න පුළුවන්ද මෙයාලටවත් මේ වැඩ පිට පිටම දවස් දෙකක් වැඩ කරන්න පුළුවන්ද මේ හතර දෙනාට පිට පිටම ඒ කියන්නේ එක්කෙනෙක් අත පිට පිටම දවස් වැඩ කරන්න පුළුවන්ද මොන සඳුදායි අඟහරුවාදායි වැඩ කරනවද එක කියන කෙනා මෙයාට අපි කියලා ගමු මෙයාට සඳුදායි අඟහරුවාදායි වැඩ කරන්න පුළුවන් දෙකට පුළුවන් නැ එක කියලා කමෙන්ට් එකක් දාන්න බැගන් දෙක කියලා දාන්න මෙතන කියනවා එක් අයකවත් එක දිගට දින දෙකක් හෝ ඊට වැඩි ගන්නක් හෝ එසේ නොකළ යුතුය බෑ බෑ දෙකක් බෑ පිට පිට දින දෙකක් බෑ දෙකක් බෑ හොඳට බලා ගන්න සතියේ දිනයි මම ලියලා දුන්න වචන දෙක ඔයාලා බලන්න වචන දෙක එකම තේරුම දෙන්නේ එනම් ඔන්න පුතේ මෙතන කියන්නේ සඳුදා ඉඳන් සිකුරාදා දක්වා ඔන්න බලන්න මේන් කවරක් සත්‍ය වේද 39 අඩුම ගානේ එක්කෙනෙක් කරි කියන එක තමයි අඩුම ගානේ එක්කෙනෙක් කරි වෙන්න ඕන හැබැයි පුතේ එක නෙවෙයි යටත් පිරිසෙන් කෙනෙක් කිව්වම අර තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන් අතර කියනවානේ යටත් පිරිසෙන් එක්කෙනෙක්වත් කියලා කිව්වා ඊට කලින් ගැටලුවට යන්න 38 යටත් පිරිසෙන් එක් කොඩියක්වත් ලැබෙන පරිදි යටත් පිරිසෙන් එක් කොඩියක්වත් ලැබෙන පරිදි ඔන්න අඩුම ගානේ එකක් කිව්වා යටත් පිරිසෙන් එක් කොඩියක්වත් ලැබෙන පරිදි ආවම කොඩි ගණනේ හිමි යුතු ගන්න 3 2 ඔන්න පුතේ මේක නම් ලේසි මේකට උත්තරේ ඉන්නේ තුන්දෙනෙක් දින තුනක් එකට එක්වි තනකොළ කපෙති සියලු දෙනා එක්වි සිපුරාදා තනකොළ කපෙති සියලු දෙනා එක්වි සඳා තනකොළ කපෙති සියලු දෙනා එක්වි බදාදා තනකොළ කපෙති උත්තරාංගයක තුන්දෙනෙක් දින තුනක් කපනවා අනෙක් කනානික් දින දෙක කපනවා සත්‍ය වෙන්න පුළුවන් මෙන්න මේකේ සතියේ දින තුනක් රාම් සමරේ වේලු එක්ක තනකොළ කැපුවේ නම් මේන් කවර ප්‍රකාශයක් සත්‍ය වේද සතියේ අගරුවාදා ජීෙන් අගරුවාදා කපති ජීෙන් බදාදා කපති ජීෙන් බාස්කන්දා කපති මොකද සත්‍ය වෙන්නේ එකද පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ තුනද හතරද ඉක්මනින්ම දාන chat box එකට 40 ලේසි ගැල්ලුව මේ ගැල්ලුවෙන් කියලා දුන්නේ ගැල්ලුව ලේසි මේකේ උත්තරේ මොකද්ද මේ ගැල්ලුව SLES ගැල්ලුව ඒසි උත්තරේ එක ළඟ දින දෙකක් කපන්න බෑ ඒ නිසා ඒසි උත්තරේ ඒසි උත්තරේ හරි ඊළඟට යමු 41 ඉඳන් 45ට 41 ඉඳන් 45ට මේක ඔයාලා ඇදුවද ඇදුවා වගේ දැක්කමම
चैट बॉक्स से करता है दुआना नवी की रेकमेंड है मैं कर लूँ है दुआना नवी की तीसरा मेरे उत्तर एक मैं आला पुती है मैं दाम ताना कोला का पान लोड किए ना मौन साथी दिन पामना एक एक दिने ओम नतरे यातात पिरिसें एक आए क्वात मैं आला की एक के ने करे ताना कोला का पान लोड किए ये नाम पुते सिरों दे नाम बजाओ दा कपलारी नो साथी ये अगर नो आदे බලාද අඟාරුවාද කපලා හරිනවද සිකුරාදා කපලා හරිනවද ඔක්කොම එකතු වෙලා නැත්නම් සඳුදා කියන දවසේ කපලා හරිනවද නැහැ සඳුදා කියන්න කිව්වමන්නාසේ හරියන්නේ හතරේට උත්තරේ AC 3 මේ ගැල්ලුව ලේසි ඒකයි මම කතා කරන්නේ නැත්තේ කතා කරන්නම ගැල්ලුවක් නැහැ කි 41 ඉඳන් 50ට PQRSTO නැමෙති සයදනා व्यापारिक मैंने आप लोग आगुआ दागा कुछ के लिए वो पास देना है उनके रखियावन आयदना මේ ආයතන මෙන්න මෙයාලගේ රැකියාවන් ගැන කියනවා රැකියාවන් තියනවලු ඔන්න පුතේ කියනවා විශේෂ රැකියාව මොවුන්ගේ රැකියාවන් මොනවද නීති ඔන්න නීතිඥා කිරණේ කියනවාද දෙන්නයි නීතිඥින් නීති විශේෂය දෙදලයි අධ්‍යා දෙදෙනෙක් විශේෂයද දෙදෙනෙක් අධ්‍යාපන 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 දෙකයි පරිපාලන එකයි කා ව්‍යාපාරික පරිපාලන ව්‍යාපාරික මෙන්න පුතේ මෙතනත් එක්කයි මෙතනත් එක්කයි මෙයාගේ තව දෙයක් කියනවා මෙයාලගේ විවාහක විවාහකය ඔයා ගන්න ඕනි පිරිමිද ගෑනුද ඔයා ගන්න ඕනි ගෑනු පිරිමි විවාහක විවාහකයයි ගෑනු පිරිමි මෙන්න මේ දත්ත ටික තමයි අපි අතුලත් කරන්න ඕනි වාගුවට ගෑනු පිරිමිද විවාහකද අවිවාහකද ඒස් රැකියාවන් මොනවද කියන එකයි මේ දත්ත ටික අපි වාගුවට කරන්න ඕනි මෙන්න එනම් පළවෙනියටම කියනවා ව්‍යාපාරික ශේෂ්ඨේ රැකියාවක නිස්සපි ව්‍යාපාර මෙයාගේ රැකියාව මොකද්ද ව්‍යාපාරික මෙන්න ව්‍යාපාර IP කියන කරාට මේ රැකියාවල ඉන්නේ व्यापार දැම්මට කියන්නේ මේ දෙන්නා විවාහකයි මෙන්න මට මේ දෙන්නා විවාහකයි මම මේ දෙන්නට දාන්න තරු මාර්ග දෙක විවාහකක වගේ විවලක් නිසා මේ දෙන්නට තරු මාර්ග දෙකක් දාන්න
පොතේ දැන් ඔන්න විවාද වල මට මෙතනින් කියන්න පිරිමකනා කවුද ගෑනුකනා කවුද ඉක්මනින්ම කියන්න පිරිමකනා කවුද ගෑනුකනා කවුද බලමු අපි දැන් තවල් කියන්න බෑ මෙන්න විවාද වල හොයාගත්තා හරි ඊළඟට යමු යෝ නිරත රැකියා ශේෂ්ඨීම රැකියාවක යෙදී සිටින කිව් යෝ කියන කෙනායි කිව් කියන කෙනායි කම ශේෂ්ඨේ රැකියාවක යෙදී සිටින කිව් अध्यापन මොකද්ද තරකය අධ්‍යාපනයේ නීතියකේ දෙන්නා ගානේ ඉන්නේ එහෙනම් ඔන්න මේ අධ්‍යාපනයේ දෙන්නා සම්පූර්ණයි දෙන්නා සම්පූර්ණ නිසා පුතේ මේ දෙන්නා අනිවාර්යෙන්ම ඉන්න ඕනේ නීති කියන එකේ මේ දෙන්නා මොකේද ඉන්න ඕනේ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ එහෙනම් නීති ශේෂ්ඨේ වෙන්න ඕනේ යෝකි එහෙනම් මෙයාත් බෑ මෙයාටත් බෑ सर मैं अरे क्यों आ विवाह का ही किया लगो हमारे अंदर गत्ते दिन ए दिन ना विवाह का ही किया ला मोने दिन ना तो पुत्री विवाह का ही किया अंदर गत्ते क्यों आ दिन ना पुत्री क्यों विवाह वेला इन नॉट किया ना नहीं तो परिपालन से स्टे की निकले तेरे ना दे क्यों किया ना क्या ना विवाह वेला इन नॉट किया ना परिपालन से स्टे रह के मैं तीने क्यों आ क्यों विवाह भी सीरी नहीं परिपालन से स्टे रह के आव के नित्य भी सीने आये समग्र भी एक तेरे ना दे हरी ने एक पहले दे इलाके के ध्यान ना दें हो सर मैं पीरसे आर रहते हाथ दिन एक विवाह वेला
මෙන්න පුතේ කෙනෙක් P අනෙක් කෙනා හොයාගත්තා S කියලා දැන් කිව්වත් දිවා වෙලා ඉන්නවනම් 3යි තව එකනයි අඩු ඒ අඩු එකනා කවුද ඔන්න එනවා හතර දෙනෙක් වෙන්න හතරක් ඉන්න ඕනේ 1යි 2යි 3යි කිව්වොත් එක අය නම් ඔන්න R කියලා ඒක පැහැදිලිද ඔව් සර් හරි තව එකක් තියෙනවා තව ඔයාලට මොකක් හරි ගැළුවක් ඇති කොහොමද මේ R ගේ රැකියාව කියලා හොයාගත්තේ කියන්නේ Q එක විවාහ වෙලා ඉන්නවනම් එයා පරිපාලන වෙන්නේ. පැහැදිලිද? R ගේ රැකියාව හොයාගත්තේ Q විවාහ වෙලා ඉන්නේ පරිපාලන ශේෂ්ඨ රැකියාව මේ තිබුණා කියලා. දැන් කාන්තාව හොයාගත්තේ කියන ගැටලුවක් තියෙනවද? පිරිමි හොයාගත්තේ කියන ගැටලුවක් තියෙනවද? अध्यापन शेस्त्री विवाह 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 මේ දෙකෙන් මොකක් තියෙන්නේ PR වලින් P තියෙන්නේ උත්තරේ එක ඉක්මනින්ම කතා කරන් යමු එහෙනම් මේ වැපිරිසේ සින්න කාන්තාවන් දෙදෙනා කවුරුන්ද PR අවසානික පහල දැක්වෙන ප්‍රකාශ අතර නිශ්චිතවම සත්‍යවන්නේ P අවලාග පිරිමේ හරියටම P අවලාග පිරිමේ තේරුණාද උත්තේ මට ඉක්කනේ කිව්වා වේගෙන් තරග ටික කියාගෙන යන්න කියලා වේගෙන් තරග කිව්ව සමහරක් අය තේරෙන්නේ නැති නිසා මම වේගෙන් කියාගෙන ගියේ නැත්නම් මේ ගැල්ලුව ලේසි ඊළඟ ගැල්ලුවේදී තරග ටික වේගෙන් කියාගෙන ගියොත් මේ ඊළඟ ගැල්ලුව අත්‍රිස් පහක් වගේ අත්‍රිස් දෙකට උත්තරේ පිරිමි විවාහ වන්නේ පිරිමි දෙන්න විවාහ පිරිමි දෙන්නා කවුද එසුයි කියුයි කියු इसी क्यों कांताओं देना तमाई आर पी देना कांता हाथरिस पार उत्तर नाम पुत्र आतर ई निश्चित हो मैं युवा कर अव्यय कर पिरमी ई किन के ना निश्चित हो मैं अव्यय कर पिरमी अभी हम वे ना हाथरिस साई नाम पनाड हाथरिस साई नाम पनाड मैं क्या है दुआ दे මේකත් හදලා ගෲප් එකේ එක්කෙනෙක් දෙන්නේ දාලා තිබුණා මම දැක්කා මේක හදුවද ඔයාලා 43ට උත්තර ටික පුතේ ඔයාලට අරගෙන 43ට කීයද 43ට එක විවාහ කාන්තාවක් වන්නේ විවාහ කාන්තාව දෙන්නයි පීසා අනෙක් කෙනා කවුද පීහිටියා පරිපාලන ශිෂ්‍ය රැකියාව මිතු එසු පීඑස් කියන්නේ ඊසා විවාහ කාන්තාව දෙන්නගේ ආර් ඉස්නේ ආර් පරිපාලන ශිෂ්‍ය රැකියාවගේ පරිපාලන ශිෂ්‍යටි ආර්නේ ආර් ඒ දෙන්නගේ එනම් පුතේ උත්තරේ පී වෙනවා අපි යමු ඊළඟට 46 නම් 50ට මේක හදපුවයි නවයේ කියලා කමෙන්ට් එකක් දාන්න හදපු එක්කෙනෙක්ට මම උත්තර ටික කතා කරා इक्केला
කවුරුත් හදලා නැද්ද 45 ඉඳන් 50ට හරි එනවා 35ට 50ට ඉක්මනින්ම කතා කරමු v1 v2 v3 v4 වැයි සීට්ස් යන v5 යන වැයි සීට්ස් යන යට සහ සීට්ස් සහ යට තේ ආයතන ලැබී ඇති මූල්‍ය ප්‍රතිපාදන අනුපිළිවෙලින් තොරව මිලියන 20 මිලියන 30 මිලියන 150 මිලියන 850 බිලියන 2ක් වේ v1 v2 v3 මේ පුතේ වැය සීට්ස් යන v4 v5 මෙන්න මේ වගේ මිලියන 20ලු මිලියන 30ලු මිලියන 150ලු මිලියන 850ලු බිලියන 2යි බිලියන 2යි කියන්නේ මිලියන 2000 මිලියන 2000 බිලියන 2යි කියන්නේ මිලියන 2000 මිලියන 2යි බිලියන 2යි කියන්නේ මිලියන 2000 මේ වගේ පේපර් එකක් ආවොත් ප්‍රශ්න 45කටවත් පැයකින් පුළුවන් ද උත්තර හපන්න මේ පේපරේ වල විභාගෙ මේ වගේ මේකක් ආවොත් මේ ගැටලුත් එක්ක ප්‍රශ්න 45ක් ඇතුළත වල උත්තර සපයන කාල වේලාව තියෙනවා ඒ කියන්නේ කාලේ පැයයි පැයට ප්‍රශ්න 45කටවත් ආව උත්තර සපයන්න පුළුවන් පැය ඇතුළත ප්‍රශ්න 45කටවත් කාලේ ඉතිරි කරගන්න ගැටලුත් තිබුණා प्रश्न कथा कर ඔක්කොම තියනවලු පුතේ කකුල් 70ක් කකුල් කීයක් තියනවද 70ක් තියනවලු මෙතන පුතේ එළුවෝ ඉන්නවා කුකුල්ලු ඉන්නවා ඔක්කොම කකුල් 70ක් තියනවා සත්තු කීයක් ඉන්නවද 25 දෙනෙක් ඉන්නවලු එළුවෝ කුකුල්ලු 25 දෙනෙක් ඉන්නවලු කකුල් 70ක් තියනවලු මට කියන්න මෙතන ඉන්න කුකුල්ලු ගාන කීයද එළුවෝ ගාන කීයද මෙතන කතා चैट बॉक्स මෙන්න මෙයාලා කකුල් ගාන කීයද 4 මෙයාලා කකුල් ගාන කීයද 2යි එළුවෝ ගානයි කුකුල්ලෝ ගානයි වයා ගන්න තියෙනවා සත්තු කීයක් ඉන්නවද 25ක් ඉන්නවා එහෙනම් පුතේ මම ගන්නවා මුලින්ම එළුවෝ ගාන මේ ඔක්කොම එළුවෝ ඉන්නවා නම් කකුල් කීයක් තියෙනවා 4 ගුණ කරන්න 25 ඕන පුතේ කකුල් 100ක් තියෙනවා හැබැයි ඇත්තටම අපිට කකුල් කීයක්ද දීලා තියෙන්නේ 70ක් මේක ඔෆ් කරනවා අපිට හොයා ගන්න ඕන එළුවන් ගාන කුකුලන් ගාන කීයද කියලා කුකුලෝ ගාන කීයද කියලා හොයා ගන්නවා මේ තියෙ බෙදන්න මේ දෙකේ වෙනස 4 2 වෙනස 2 2 බෙදුවම ඔන්න පුතේ කුකුල් 5 ඔන්න පුතේ කුකුල්
තේරුණාද මේකෙන් කරාද දැන් අපිට තව ගැල්ලු 15ක් විතර තියෙන නිසා මේක තේරුණාද මේ ගැල්ලු ඔබට තේරුණාද මේ ගැල්ලු ඔබට තේරුණාද ආයපාරා කියලා දෙන්නම් අනිත් කමේට මේක කමයක් මේන අනිත් කමේ මං හිතනවා මේ 25ම කුකුල්ලු ඉන්නවා කියලා. පාන ආයෙන්නේ. 25ම කුකුල්ලු ඉන්නවා. කීයද උඩෙන්නේ? කකුල් 50. ඔන්න 50යි. කකුල් තියෙන්න ඕනේ නම් 50යි. හැබැයි කකුල් කීයක් තියනවද? 70ක් තියෙනවා. එහෙනම් කීයක් මදි වුණාද කකුල් ප්‍රමාණය අපිට 20ක් මදි වුණා. මේ 20 බෙදන්න පුතේ 4යි 2 වෙනසෙ. 20 පුතේ බෙදුවම 2ෙන් ඔන්න පුතේ ඉලුවෝ ගානිනවා. කුකුල්ලෝ ගානත් එක්ක බැලුවොත් එළුවෝ ගානිනවා එළුවෝ ගානත් එක්ක බැලුවොත් කුකුල්ලෝ ගානේ අපි එළුවොත් එක්ක බල්ලා වැදුවොත් එන උත්තරේ එන්නේ කුකුලන් ගාන කුකුලන් එක්ක බල්ලා වැදුවොත් එළුවන් ගාන ඔන්න බෙදන්න ඕනි වෙනසෙන් කියලා කොහොමදලා මතක තියාගන්න බෙදන්න ඕනි මෙන්න මේක බෙදන්න ඕනි හැම වෙලාවම මේ ඉදිරි වෙල ගාන හෝ මදි වෙල වැඩි වැඩිපුර ගාන හෝ ඉදිරි වෙල ගාන හැම වෙලාවම බෙදන්න ඕනි වෙනසෙන් බෙදන්න දෙකෙන් බෙදන්න එපා බැරි වෙලාවත් ට්‍රැක්ටරයි බයිකුයි කියලා දීලා ට්‍රැක්ටරයි බයික් දෙනවා ඔයාලට ට්‍රැක්ටරේ රෝද 6යි බයික්ේ රෝද 2යි මේ ගැටලු එන්නේ මේකත් කතා කරනවා බයික්ේ රෝද 2යි ඔන්න ඔයාලට දීලා මෙහෙම ගැටලුවක් දීලා ඇහුවොත් පුතේ රෝද 84ක් තියෙනවා රෝද කීයක් තියෙනවද 84ක් තියෙනවා වාහන 18ක් තියෙනවා රෝද 84යි වාහන 18 මට කියන බයික් කීයද ට්‍රැක්ටර් කීයද රෝද 84ක් තියෙනවා වාහන 18ක් තියෙනවා මට කියන්න බයික් කීයක් තියෙනවද උතන ට්‍රැක්ටර් කීයක් තියෙනවා ඉක්මනින්ම දාන්න බෙදද්දී බෙදන්නේ වෙනසෙන් කියන එක ඔප්පු කරන්න තමයි මම මේක ගන්නේ දෙකෙන් බෙදන්න එපා මේකේ දෙකෙන් බෙදුවා කියලා මේකේ බෙදද්දී ත්‍රිවෙන ගාන පාන 18යි රෝද තියෙන්නේ 84 පාන 18යි රෝද 84 හදන්න ඕනේද ගැටලුව හරි ට්‍රැක්ටර 12 ගැටලුව එනම් තේරුණා හදන්න අවශ්‍ය නැහැනේ අපි යමු එනම් ඕන කියලා තියෙනවා බලන්න පුතේ මං හිතනවා ඔක්කොම ට්‍රැක්ටර් කියලා ට්‍රැක්ටර් තිබ්බා නම් රෝද 6ක් තියෙනවා ට්‍රැක්ටරේට 6 වරක් 18 කීයද 108 6 වරක් 18 කීයද 108 හැබැයි පුතේ අපිට ඇත්තම රෝද තියෙන්නේ කීයද 84 ඇත්තම රෝද කීයක් තියෙනවද 84 එහෙනම් 84 108 න් 84 අඩු කරාම අපිට වැඩිපුර රෝද කීයක් ආවා 24 මේ 24 බෙදුවාට පස්සේ දැන් මේ ටැක්ටර වලින් බැලුවොත් ඔන්න එනවා බයික් ගන්න 24 බෙදන්න ඕන කීයද 6යි 2යි වෙනසෙන් සමානයි 4 4ෙන් බෙදුවම ඔන්න බයික් ගන්න එනවා බයික් 6යි ඔන්න බයික් 6යි කිය තේරුණාද එහෙනම් ටැක්ටර බෙදන්නේ මෙහෙමයි ටැක්ටර ගන්න ඔයා ගන්න ඕන එකවරම අපි හිතනවා ඔක්කොම බයික් කියලා වාහන 18යි නම් රෝද 36 ඇති රෝද කීයක් තියෙන්නේ 36 හැබැයි ඔක්කොම තියෙන්නේ 84ක් තියෙනවා 36 න් 84 න් 36 ක් අඩු කරාම කීයද 8යි 48 එහෙනම් පුතේ 48යි මෙන්න ආයි මේ 48ක් පිළිසෙම් බෙදුවම ඔන්න ට්‍රැක්ටර ගාන 12යි කියන ට්‍රැක්ටර ගාන
रिकॉर्डिंग देनेवा मलपाती मलपेल उत्तर कवर वाले पेपे के सियागर ना ग्रुप पेड़ बाला डिक में निम्न हरे हाँ वो है उत्तर ठीक बुत्ती आसन तीन वाले ना मरे उत्तर माता करे आया था नून तीसरे के ऐसी तो तीसना में थे प्रश्न उन्हें बुत्ती बाला गाने पेपे के दिल की नवा तीस पाई ना तीसना में तीस पाई ना तीसना में थे प्रश्न मेन मे माल पहला हाथ रही
එකකට දාන්න ඕන දෙකකට අනිවාර්යයෙන්ම දාන්න ඕන මෙතනින් දෙකකට පළවෙනි 8යි දෙවෙනි 8යි වතුර දාන්න ඕන පළවෙනි කොන්දේසි දෙවෙනි කොන්දේසිය තෝර අගන්න ලබන මත මේකේ කැමති දෙක ඕන්න D ට දාන්න පුළුවන් D F C F ට දාන්න පුළුවන් ඔය කැමති දෙකකට දාන්න පුළුවන් ඊළඟ එක D මල් පැලේට පෙර H මල් පැලේට දැරේ එහෙනම් D කියන මල් පැලේට පස්සේ තමයි H කියන මල් පැලේට වතුර දාන්න ඕන මෙන්න මේ විදිහට තමයි දෙවෙනි කොන්දේසි D වලට පස්සේ ඕන තැනක H වලට දාන්න පුළුවන් එක්කෝ D ළඟ වෙන්නත් පුළුවන් D වලෙන් පස්සේ ඕන තැනක පුළුවන් देखिए कौन इमेन में आई माल पहले इतने पासू जे माल पहले इतने जले ये नोदे मिये इतु ये नाम पुते आई ये कर दे खरीन दान नोड़ जे कर दे ये नाम जले दान नोड़ मुलीम में आई ये कर दे जे कर दे मर जान बॉक्स कर दान ले ये मनाम मुलीम में जले दान नोड़ी आई ये कर दे जे कर दे आई माल पहले इतने पासू जले दमी युते एक माल पहले इट पासुवरु ये नाम पुते एक कर पासे तमाय जी कर दानोल जी एक कर दानोल मैं देख रहा हूँ कालिन दानोल मगर दे डी के ना माल पहले ये रुआदे इतने इंगेर बुतार के मगर दे मैं देख रहा हूँ कालिन दानोल लो डी के ना माल पहले मैं वादे देख रहा हूँ कालिन दानोल डी के ना माल पहले और ने दी අතර එන්නේ F මල් පැලේට ජලයේ දැමිය යුත්තේ C මල් පැලේට පෙරළු. එනම් පුතේ F එකට දැම්මාට පස්සේ තමයි මෙන්න C එකට දාන්නේ. මෙන්න පුතේ දීලා තියෙන ඔන්න දීලා තියෙන තාත්ත ටික සටහන් කරගන්න. වගුව ගන්න එපා. මෙන්න පුතේ දීලා තියෙන විශ්ලේෂණාත්මක තර්කන ගැන්ලුවක් නිසා වගුවක් අවශ්‍ය නැහැ. මේ ගැන්ලුවට නම් වගුවක් අවශ්‍ය නැහැ. මෙන්න දීලා තියෙන. හොඳ නම දැන් වාල දීලා තියෙන තාත්ත මෙච්චරයි. एक दान बी एक दान बी एक दान बी एक दान बी අවසානයේ කියනවා C වලට වතුර දාන්න බෑ F මල් පැලේට දාන්න කලින් ඔන්න දීලා තියෙනනේ පළවෙනි එක හතරවෙනියට D මෙන්න පුතේ 1 2 3 4 මෙන්න හතරවෙනියට දානවලු D කියන මල් පැලේට ජලයේ දමන දවසේදී තුන්වෙනියට ජලයේ දැමි දමන ලබන මල් පැලේ වන්නේ කුමක්ද හතරවෙනියට D වලට ජලයේ දානවා එහෙනම් උත්තර වලට එන්න තුන්වෙනියට එන්න පුළුවන් දායි කියන මල් පැලය තුන්වෙනියට හතරවෙනියට ජලයේ දමන්නේ G කියන මල් පැලේ තුන් D කියන මල් පැලේ තුන්වෙනියට එන්න පුළුවන් දායි කියන මල් පැලේ මෙන්න මේ තුන්වෙනියට හොයන්නේ 1 2 මන් තරකේ ගොඩ නගන්න එහෙනම් D මෙතනින් අයින් කරාම මේ තුනෙන් එකක් මෙතෙන්ට මේ දෙකක් මෙතෙන්ට එකටයි දෙකටයි එන්න ඕනේ නේද 1ටයි 2ටයි මේ හිස්තැන් දෙකට මේ තුනෙන් එකක් එන්න ඕනේ නේද තේරුණාද මේ හිස්තැන් දෙකට මේ තුනෙන් එකක් එන්න ඕනේ නේද මේ හිස්තැන් දෙකට මේ තුනෙන් 1ටයි 2ටයි එන්න පුළුවන් මල් පැල දෙක මට කියන්න 1ට එන්න පුළුවන් මෙහෙම එන්න පුළුවන් EF එන්න පුළුවන්. ගැල්ලුවක් නැහැ. EF එන්න පුළුවන්. I එන්න පුළුවන්. FC FC එන්න පුළුවන් 1ටයි 2ටයි. තව එකක් තියෙනවා. FE එන්න පුළුවන්.
එකටයි දෙකට එහෙනම් අනිවාර්යෙන්ම එක හෝ දෙක ඔන්න ඔය දෙක වුණාම තුන්වෙනි යට එන්න ඕනි මොකද්ද එකයි දෙකයි මෙතනින් යන්න වුණාම තුන්වෙනි යට මෙන්න මේ අන්තිම ටික ඇහුන්නේ නැහැනේ. බොක්ස් එක දාන පුතේ කැඩි කැඩි තාම ඇහෙන්නේ කියලා තාමත් කැඩි කැඩි දැනෙන්නේ තාමත් වාලට දැන් හරි ගැල්ලු වාල තේරුන්නේ නැද්ද මුලින් ඉඳන්ම කතා කරන්නේ මං හිතනවා ප්‍රතිචාරයක් ආවේ නැත්තේ ගැල්ලු සාකච්ඡා කරන යද්දී ප්‍රතිචාරයක් ආවේ නැහැ මුලින් ඉඳන් සාකච්ඡා කරන්න ඕනේද මම හිතුණා
වැඩිනා. හරි. පැහැදිලි විනාඩියක් දෙන්න. නැවත ලොග් වෙන්න විනාඩියක්.